කොටම පීල් සුමෝරෝ සංවිධානය විදිහට තරුණ මාධ්‍යවේදිෙක් වෙන තරිදු උඩුවරගෙදරට පොලීසිය කරන ලද ඒ සහසික ප්‍රහාරයඒ පොලිසිය ප්‍රහාරය එල්ල කරන්නඩ පදනම් කරගන්නා මේ රාජ්්‍ය මර්ධනය ඒමටත්තං මේ ආණ්ඩුවේ තියන මර්ධනය සංවිධානයක් විදියටත් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින් විදිහටත් අපි තැඩිවවෙලා දකිනවා. අපි දකිනවා මේ රටේ ප්‍රශ්න කතා කරන මිනිස්සුන්ට මේ ආණ්ඩු සලකන විදිහ. මේ රටේ පොලිස් බලය උපයෝගි කරගෙන පොලිසියත් හොඳ නිලධාරී නතර. අපි කියන්න වන ම ජඩ නින්දිත. තමන්ගේ නිලේට නොගැලපෙන තත්ත්වයෙන් ක්‍රියාත්මක වන නිලධාරීින් කටයුතු කරන ආකාරය. තමන්ට නීතියෙන් ියම වෙලා තියෙන අවම බල්ලය මේ විතියට සහසික විදිහට නින්දිිතවිදියට මලේච්චවිදිහට මේ රටේ අහිංසක නිරායුද පුදගලයන් වෙනුව. හෙම නැත්තා මාධ්‍යවේදී වෙනුවෙන් මේ විදිහට ක්‍රියාත්මක කරණ එක ගැන පොලිස්යක් පොලිස්පතිවරයක් පොලිසිය බාර ඇමතිවරයාත්. ඒ යල්ලටම සියල්ලට මෙහලින් ඉඳගෙන මෙට උඩගෙටි දෙෙන. රනිල් රාජ පක්ෂලාාත් ලැජ්ජවෙඩෝන කියන කාරණාව අපි සඳහන් කරනවා. ඒ වගේම. මේ හැම මර්ධනයක් තුළම ඒ හා සමානව ගොටනැගෙන පීඩනයක් තිබෙනවා. ඒ පීඩනය දරාගණ්ඩ පුළුවන් මට්ටමට මර්ධනය මුදාහරින්න කියන එකත් අපි මතක් කරලා දෙනවා. එහෙම අමතකනං පහුගගේ අවුරුද්දේ අප්‍රියල් මාසසි නම ඉඳලා මේ රටේ වෙච්ච දේල් පොඩ්ඩක් මතක් කරගන්න කියලා අපි කියනවා. එතකොට මේ රටේ ෆේලිය රපුක් කල්ල. ි ිගදිකටම කිව්වා මේ රටේ වෘධිකයන් වෛද්‍යවරු කාලාන්තරයක් තිස්සේ කිව්වා මෙෆේලිය රඹුක්වැල්ල ඉතමත් දරුණු විදිහට තමන්ගේ අසමර්ථකම්පෙන්වමින් ඉන්නවා එතකොට අපි දකිනවා සෞඛ්‍ය ශේත්‍රය තුළෘර්ධ ඒ වෘති අතෑරල යනවා. සෞඛ්‍ය ශේෂතල්වල රෝහල්වල ඉතාමත් ැඩි ලෙස අවෂදසාහ උපකරණ හිගයක් පවතිනවා. වැරති ප්‍රතිපත්ති ක්‍රියාකිරීම නිසා කොමිස් මුදල් මත යැපෙන මාෆියාවක් නඩත්තු කිරීමට දොරකවුලු විවෘර්ත කරලතිර නිසා මේ රටේ ඉතාමත් බාලබෙහෙත් සංසරණය වෙනවා. ඇම්මතිවරයා බාලයි කියන වචනය ඉතාමත් ලොකුවට අරගෙන. වලිගේ පාගගෙන නැටුවට අත විගණකාධපතිවරයා තිීරණය කරනවා පාලොස් දෙනෙකුගේෙන් සමන්විත කමිටුවක් පත් කරන්න මේ රටේ බාලබෙහෙත් පිළිබඳ සොයා බලන්ඩ. අපි කියනවා තව දුරටත් මේ ඇමතිවරයා මේ පුටුවේ තියාගන්නවද කියන එක. මේ රටේ ජනතාව විදිට අපි තීන්දු කරන්ඩෝඩ. මොකද, දවසිං දවස මේ ශේෂත්‍රයේ පරිහානියට යනවා. අපි දකිනවා දැ රෝහල් තුළ කුඩා දරුවෙක්මිය යනවා නිරෝගී වකු ගඩුවත් ඉවත් කරලා ඔුගෙන් රෝගි වකු ගඩුවත් සමඟ. ඒ වගේ අපි දකිනවා මානසික රෝහල තුළ රෝගීෙක්ට මානසික රෝගීෙක්ට පහරදීල ඝාතනය කරනවා. මේ සියල්ලම මේ සෞඛ්‍ය ශේෂත්‍රය තුළ තියන අකාරයක්ෂමතාවය පරිපාලනය කඩා වැටීම එක බෙහෙත් පෙත්තේ ඉඳලා උපකරණය ඉඳලා අද සේවකයාගේ විනේ දක්වා ඇවිල්ල තියනවා මේ අදාළවෙන්නේ නෑ මේව තුල දෙවිවරුවගේ මිනිස්සු ඉන්නවා. අදේ මිනිස්සුන්ටත් තමන්ගේ ගෞරවය රැකගෙන මේ වෘතිය යෙදෙන්ඩ බැරි දූෂිත ෆේලිය රමුක් පැල්ලලා වගේ ෆේලිය නිලධාරින් නිසා අද මේ රටේ සෞඛ්‍ය විනාශයමින් තියෙනවා. මේ මනුස්ස ජීවිතවලට ලංසුතියන රටේ බදු මුදලෙන් වන්දිගෙවන බොරු කමිටු වාර්ථාවලින් යටගහන යුගය අවසන්වෙෙන්ඩෝනා. ඒ වගේම මේ රටේ අපි දකිනව මාස අටක් කෙකරගාලා ආහර සුරක්ෂිත පාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ඔන්න ගෙනනල්ල තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ගැන කිව්ව ගමන් එක මහපුටුව ඉඳල තියෙන්නේ පොඩි රාජපක්ෂ. නාමල්බේබී ඉතින් අපට හිතාගණ්ඩ පුළුවන් සෞ් මේ ආර සුරක්ෂිත පාවය පිළිබඳ ප්‍රතිපත්තිය කුහොම වගේ ඇතිද කියලා. ඒ වගේම මතකති යන්න ඕන. ඒ ප්‍රතිපත්තිය මේ එලියටනකොට පාරිබෝගික ඇමතිවරයා. ආයතන සඳහා පමණක් සීමාවෙන විදිහට කුකුල්මස් පිටරටින්ගේට ඔන්න ඊය වෙන කොට. සාකච්චා කියලා වැඩේ පටන් අරගෙන. අපි දැක්කා මේ රටේ බිත්තරගෙනාව බයකරියයට ඕන කියලා. දැන් ඔන්න බිත්තර මිියනයක් දවසට දානවා මාකට්ටකට. මුලින්මගෙනාවවෙ බේකරයට දැං සතසට දැන් සිල්ලර්හඩේටත් එන මට්ටමට හදලතියෙනවා. එතකොට වැටෙන්න්නේ මේ රටේ කර්මාන්තටික. ඒ අස්සේ දැ මේරටේ කුකල් මස්තිිකත් පිටින්ගේ හදන්න එතු අපි ආහනවා දැන් එතකොට යන්න ඩොලර්නෙයිද. නොලනෙමේයිද ඒ අස්සේ අර නැට්ටපාගගත්ත කෘෂිකර්ම ඇමතිය ඉතාලියට ගිහිල්ලා කියනවා අපි මේක මොසරැල්ල හදනැහැටි උත්සාහරලා බලන්න ඕන ඔලි වවන්ඩෝන. අපිටිතිං වචනනෑ අපිට හිත කියන්න ඒ වචන කියන්න බෑ මාධ්‍ය ඉදිරයේ වවන්ඩ උත්සාහ කරන්න ඕන කොතැද කියන ඇැමතිට. මේ වගේ ගොන් වඳුරු කුණු හර්ප ඇමතිවරු සමාජගත කරන්න හොඳනෑ. මේ රටේ බොහෝම ාලයක් තිස්ේ පැවතිච්ච අපේ කර්මාන්ත විනාස කරන ගමන් මේ කොහෙවත් නැති කිසිම වැදගැම්මකට නැති කර්මාන්ත මේ රට තුළටගේ ෙන් හදනවා මේ රටේ ප්‍රතිපත්ති තියෙන්නේ ඒෆෝ කළවල කඩදාසිවල විතරයි. මහපොලොව පැළවනේවා මේ පාලකයින්ට නෑ හේතුව තමයි. මේ සියල්ල කොමිස් මත උන්ගේ පෞද්ගලික වාසිය මත තමයි මේ දේවල්ද වන්නේ. පෞුගේ දවස්වල දැන් අපි දන්නවා අපිට ප්‍රශ්නය තියනවා. මිනිස්වා නවා කෞුදයිළඟට රට බාරගන්න. රට අරගෙන මොනවද කරන්නේ. ඔන්න පෞ කිය දවස්ව තිස් ගුට රච්චි කිව්වා රට අරගෙන මොකද කරන්න කියලා. ඒ ගොල්ලන්ගේ ජනාධිපති කෙනනෙක් කාපු ගමං. ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් පත්කර ගත්ත ගමන් ඒගොල්ලො දෙනවල්ලූ අම්ට සිරිවෙෙන්ඩ, ඒ ගොල්ලන්ට ගහපු අයට. බොහො ොහොඳයි. හොහොදයි කට වැරදි ලා හරි ්්‍රේක් ැතු හරි පැනේ ඔන්නද රටේ මිනිස්සු දන්නවා. පොහොට්ව රටගත්තෝත්. අම්මට සිරිවැඩ අපිට ගහනවා. මොකද ගියසැරේ අරගලේ අප්‍රියල් මාස පටන් ගන්නේේත්. ඔය හැටනමලක්ෂයා තුනෙන් දෙකක් චන්ද අරගෙන මේ රටේ මිනිස්සුන්ට. අම්මට සිරිවෙන්ඩ ගහප නි . පොල මිනිස්ස ැර කිරපෙට පෙට ගන්න මිනිස් ලි හිටිය. දවසට පෑය දහතුන පහලව ලයිට් ැපුණන. ගෑස් සිලින්ඩරේට මිනිස්සු පාරවල් වල ගහ මරාගන්න තනවට ගුටි කනතත්වයට පත්ව වුණ. එහෙම අම්මට සිරිවෙඩ ගහපු පොහොට්ටුව කියනවා. ඊළඟ සැරේ ජනාධිපතිවරේක් පත්කරගෙන අපිට අම්මට සිරිවෙඩ ගහනවාලු. ඔවු මහත්තයෝ මේ රටේ මිනිස්සුන්ට උඹලා අම්මට සිරිවෙඩ ගහලම් මදී. මොකද උඹලා වගේ ගොම්බෙට්ටකින්වත් රට වැඩක් නැති. මිනිස්සුන් පාර්ලිමේන්තුවට යවල. උඹලා වගේ සතපහකර වැඩක් නැති ගොබ්බයින්ට දෙෙන්ඩ පුළුවන් උපරිම සැපසම්පත්්දීලා. කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ බෙහෙත් පෙත්තෙනුත් බදුගෙවලා උඹලව පාර්ලිමේතුවල නඩත්තු කරලා උඹලා විතරක් නෙමේ උඹලගේ දරුපැටවුන්ගේ ඉඳලා නඩත්තු කරපු මිනිස්සුන්ට උඹලා චන්ද අරග නිවර වෙලා ගහන්්ඩෝන අම්මට සිරිවෙඩ තමයි. හැබැයි මතක තියාගන්න. හැටනම ලක්ෂයක් චන්දයදීලා ආපු ආණ්ඩුවලට මේ රටේ මිනිස්සු උත්තර දුන්නා මේරටේ මිනිස්සු රටෙත් ඉන්ඩ බැරිවෙන්ඩ වැඩ සැලැස්වා අපි ප්‍රචණ්ඩත්වයට වෛරයට අපි කොහොමටවත් කැමති නෑ. හැබැයි මතකතියාගන්න. එල්ල මේල චන්දයකදී මේ රටේ මිනිස්සු. අපිට විශ්වාසයි චන්දය පාවිච්චි කරනවා උඹලට ආය කට උත්තර නැති වෙඩ කියන එක. ඒක තමයි මේ රටේ මිනිස්සු කළ යුත්තේ එහෙම නැත්තම් අපි දකිනවා දහයක් පහලවක් කොහෙත්තින්නවානේ හරක් පැටව් අන්න ගිහින් ඒ කතන්දර කියන තැංගොල වාඩිවෙල ඉන්නවා අන්න උන්ටත් එක්ක කණ්ඩ වෙන්නන්නේ අම්මට සිරිවෙඩ දමයි. ඒ වගේම අපි දකිනවා දැම් මේ වෙන කොට ස ජාකක්ෂේ කෙක් තිබුණන නෑනේ පවුගේ ැතිවරණය අනුව දැන් චන්ද නැතිහින්ද. දැන් එක්සත් ජාතික පක්ෂ මැතිවරණම රැස්වීම් බල කවුදඉන්නේ. ඔක්කොම ඉන්න පොට්ටුව උන් දලා නම්බචයෙන්කි අන්්ඩෝ නෑන අයයෝමාව ඉස්පිරිතාල්ට ගෙනයන්න අන්නන්නේ ගොල්ලො තමයි දැන් ඉන්නන්නේ පොහොට්ටුවේ රැස්වීම්බල. ඒ ඉඳලා අපෙන් ප්‍රශ්නයක් අහනවා එක අල්ලියෙක් මෙච්චර කරානං අලි රංචුවක්. බැස්සොත් මොනකරාවිද කියලා. අපි දන්නවා අලි රංචපිටින් බැහැල මේ රටේ කලේ මොනාද කියලා. අලි රංචුපිටින් බැහල තමයි, රටේ මහබැන් කොට කල්ේ. අලි රංචුපිටින් බැහල තමයි මේ රටේ පෝච් තිබුණු වරායවල් සියල්ලම විකුණනේ. ලි රංචුපිටින් බැහල මේ රටවල් අවුරුදු ගණනන් කරලා තමයි මේ රටට මේ විනාසේ සිද්ධ වනේ. අලි රංචුපිටින් කරපු ආන්්ඩුවල ශේෂපත්‍රය තමයි, අද අයහඳු ගොඩගහල තියෙන්නේෙ ඒක හින්ද. අලි රංචුපිටිම් බැහැපු හේන් කොයි එකත් පාලු වෙලා ගිය මේ රටට වෙන්නත් අන්නේ එක තමයි. මේ රටේ හොගක් මිනිස්සු පුටුවල ඉඳන් ඉදදි හිතනවා මේ ආයතන මගේ. පාලිමේන්තුව ඔවු හිතගින් නොමේ අමාත්‍යංශය මගේ ජනාධපතිය හිතන්ගින් නොමේ මුළු රටම මගේ අන්නේ වගේ තමයි අපි දැකදැ පහුගේ දස්වල ක්‍රිකට් බෝඩ් එකෙ ශම්මිසිල්ල ලෑම හිතංඟින්නවා ක්‍රිකට් උන්ගේ. ක්‍රිකට් ඒ ගොල්ලන්ගේ ඉතින් මගේ බිරිඳ ගියාම මොකෝ මගේ අරයම් ගියාම මුකෝ අපෙන් ප්‍රශ්ණහන වඒ ගොල්ලො මතකතියාගණ්ඩෝන ඔය වයසක උන්දලගේ මේ වෙනකොට වයර්මාරුවෙල දයෙන්නේ. මේවා මේ ක්‍රිකට් ආයතනය වේවා මේ රටේ මහජනතාවගේ ආයතන මේවා. මෙ කාගෙවත් පෞද්ගලික ආයතන නෙමේ. මෙ කාගවත්. ෞද්ගලික ව්‍යාරණය මේ තමන්ට හිතු හිතු විදිහට මේව ක්‍රියාත්මක වෙන්න. ඕ! ජාතියන්තරය මේවට මුදල් එෙන්නේ ඒගොලන්ගේ අම්මගේ අපාගේ බූදලය නිසානෙ මේ එව මේ රටේ ක්‍රිකට් ආායතන නිසා. එක නිසා ඕගේ ගොම් ප්‍රශ්න මේ වලාහන් දෙපා ඒවගේ ඕගේ ගොම් ප්‍රශ්ණහන මිනිස්සුන් මේ වගේ පුටුවලති අන්ඩත් එපා කියන එක අපි බලපෑම් කරලා කියනවා. මේ රටේ සෙවිල් පුරෝවැඇසියෝ විදිහට අපි මේ කරන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන එක. ඒ ප අපේ වගේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ද. අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ නැති දෙයක් මවාපාල හෝ නැති දෙයක් ගැන විවේචනය කරන්න නත් අපි දකින්නේ මේ රටේ මිනිස්සු විදිහට දිනෙන් දි මේ රට පරිහානියට යනවා. මිනිස්සු හිතන් ඉන්නවා රනිල් වික්‍රම සිංහල රනිල් රාජපක්ෂල මේ රටවල් හදාවි කියලා. අද මේ රටවල් මේ තැනට පත්තුනේ, මේ තරම් බංකොලොත්තුනේ මේ රටේ දුප්පත්කම, මේ තර රජයන්න දූෂණය නාස්තිය, මේ රට වෙලාගන්න තත්ත්වයට පත්වනේ, මේ රටේ හොරකමට නාස්තියට තිිතතියන්ට අවංකු ඕමනාවක් මේ දේශපාලක්ඥියට තිබුුණේ නෑ. අදටත් ඒක එහෙමයි. ඔය මොන. ඉ හතලිස්සට නෙමේ ඊට එහා ඉලක්ක පෙන්න්නලා මේ රටේ ක්‍රියාත්මග කරත් මේ රටේ හොරකමට නාස්තියට දූෂණයට තිිත නොතබනතා කල් මේ රටට අනාගතයක් නෑ. මොකද අඩියක් නැති භාජනය කර කොච්චර අප මොන්න දේ පිරවත් වැඩක් නෑ එ පල්ලහි ඇලිලනවා. අන්නඒක තමයි අද මේ රට වෙලා තියෙන්නේ. අද බෙහෙත්පෙත්ත හිඟ වෙන්නේ සල්ලි නැති නිසා නෙමයි බාලබේත් අධිකමිලට ගේන නිසා. මේ රටේ මුදල් නැතිකම නිසා නෙමෙයි මේ රටේ සල්ලි අනවශ්‍ය විදිහට මේ මිනිස්සු හොරකංකරන නිසා. මේ දේවල් හැම ශ්‍රේශ්‍රයකම අඩු වැඩි වශයෙන් සිද්ධබෙනවා. රටේ දේශය කර්මාන්ත ටික වටන ගමන් රට අවශ්‍ය හැමදේම ඉදිකට්ට ඉඳල පිටින් ගෙන් අන්ඩ මේ මිනිස්සු උත්සා කරනවා. ඉතිං අපි මේ රටේ මිනිස්සුන්ගේෙන් ඉල්ලන්නේ. මේ දේවල් වලට උත්තර දෙෙන්ට දවසක් ලැබෙනවා. ඒ උත්තර දෙන්නඩ ලැබෙන දවසදී. ඊට කලින් දවසේ ලැබෙන රුපියල් දහකට හෝ එහෙම නැත්තං කක් ුසිපෝච්චියකට අරක් වු අඩියකට මේ රටේ මිනිස්සුන්ගේ අනාගත පාවාල් දෙන්නෙපා කියන කාරණාව. මොකද අද මේ වෙනකොට රුපියල් පන්දහක් ඕනෙ නෑ මේ රටේ දුප්පත් මිනිියගේ ඡන්දය සල්ලි වලට ගණ්ඩ. අද මේ තියන දරිද්්‍රටාව යටතේ රුපියල් පන්සීයට දහටත් එල්ලබෙන මැතිවරණයකදී මේ මිනිස්සු. නමන්ගේ වටිනා චන්ද බලයවිකුණාවවි දුපත් කමනිසා නූගත්කම නිසා. ඒවගේ මිනිස්සුන්ට අප කියනවා. නුබලාවිදි දුකනොත් නුඹලගේ දරුවන් විින්ට නියමිත දුකෙනුත් මිදෙන්ට ඕනං මොලේ පාවිච්චි කරලා ජීවත් එෙන්ට කියන කාරණාව සූතියි.